කාමයේ හැසිරෙන එක වරදක් නෙමෙයි. සුළු මොහොතයි ඒ කෙනත් එක්ක ආදරයෙන් වෙලිලා ලිංගිකව එකතු වෙන්න ඒ අය පෙළඹෙන්න පුළුවන්. නමුත් ඒක වරදක් නෙමෙයි. කාමයේ වරදවා හැසිරෙන එක විතරයි වරද. කුංචි පුතාලට ඒත් එක්කම දුවලට දැනුවත් කරන්න මෙහෙම දෙයකට පත් වුණොත් ඒකට දැන් ඖෂධ තියෙනවා. ඒ ඖෂධයක් ගන්න. ළමයෙක් හැදෙනකම් ඉඳලා මහා පාරක දාල යන්න එපා, කැලේ එක දාල යන්න එපා. ඒක සංසාරේ අපි කරගන්න පුදුමාකාර අකුසලයක්. ගීත් සෙක්ස් කරන පළියට දරුවෝ හදන එක හොඳ වැඩක්ද? අපි තරුණයෙක් විදියට නැත්තම් තරුණියක් විදියට දෙන්නට දෙන්න එකතු වෙලා ප්‍රේමයෙන් වෙලිලා කාමයේ හැසිරිලා දරුවෙක් හටගන්න පුළුවන්. ඒ දරුවා මොන ප්‍රශ්න තිබුණත් වීදියක දාල යන එක නම් අනුමත කරන්න බෑ. මගේ යෝජනාව තමයි මේ වීඩියෝ එක බලන අම්මා කෙනෙක් නම් පුංචි කාලේ ඉඳලම දරුවන්ව දැනුවත් කරන්න කාමයේ හැසිරෙන එක වරදක් නෙමෙයි. තව කෙනෙක් එක්ක ආදරය හිතුනොත් සුළු මොහොතයි ඒ කෙනත් එක්ක ආදරයෙන් වෙලිලා ලිංගිකව එකතු වෙන්න ඒ අය පෙළඹෙන්න පුළුවන්. නමුත් ඒක වරදක් නෙමෙයි. කාමයේ වරදවා හැසිරෙන එක විතරයි වරද. නමුත් අපේ අම්මලා වගේම තාත්තලත් පුංචි පුතාලට ඒත් එක්කම දුවලට දැනුවත් කරන්න මෙහෙම දෙයකට පත් වුණොත් ඒකට දැන් ඖෂධ තියෙනවා. ඒ ඖෂධයක් ගන්න. ළමයෙක් හැදෙනකම් ඉඳලා මහා පාරක දාල යන්න එපා, කැලේ එක දාල යන්න එපා. ඒක සංසාරේ අපි කරගන්න පුදුමාකාර අකුසලකින් ගැලවෙන ආත්ම 100,000 ගණක් යනවා. වරද තියෙන්නේ එතර නෙමෙයි. අපි තව කෙනෙක් එක්ක කායිකව එකතු වුණාම ඒකෙන් ළමයෙක් හැදෙනවද, ළමයෙක්ට හැදෙන්න ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මෙන්න මේ ක්‍රම අද සමාජයේ තියෙන වැරදකට පුංචි ළමයින්ව දැනුවත් කරන්නේ. මම කියන්නේ අවුරුදු 5-10 ළමයි නෙමෙයි, එතනින් එහාට නෙමෙයි දේවල් සිද්ධ වෙන්නේ. අවුරුදු 15න් පස්සේ තමන්ගේ දරුවා අවුරුදු 13ක් වෙද්දිම මේ දේවල් කියලා දෙන්න. එතකොට ඒ අයට පුළුවන් තමන්ගේ ජීවිතය හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක දැකලා මගේ අම්මලා තාත්තලාට හිතුනොත් මේ දේවල් කියලා දෙන එක හොඳයි කියලා, ඔයගොල්ලොත් හොයලා මොකද ඒ ක්‍රම කියලා සුදුසුම ක්‍රම ගැන බොහොම ආදරෙන් තම දරුවන්ට කියලා දෙන්නේ. එතකොට අපිට පුළුවන් අනේ මේ දරුවෙක් පාරේ දාලා ගිහිල්ලානේ කුණුගොඩකට කියලා කෙනවට වඩා එහෙම දරුවෙක් කුණුගොඩකට වැටෙන්න ගියප එක වලක්ව ගත්තා කියන බොහොම පිවිතුරු සිතිවිල්ලෙන් අපේ අනාගතය ජීවිතය ගත කරන්න.